පසුගිය දිනවල ඇදවැටිච්ච අනෝරා වැසි නිසා කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල පිටාර තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මම බොහෝ පැහැදිලිව කියන්න ඕනේ ගම් වතුර තත්ත්වයක් නෙවෙයි පිටාර තත්ත්වයක්. මේ තත්ත්වයට බොහෝ විට වග කියන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. එකක් කොළඹ නගර සභාව මේ අදාළ ඇලමාර්ග සහ කාණු පද්ධති නඩත්තු නොකිරීමේ ගැටලුව, ඒ වගේම කාලාන්තරයක් තිස්සේ ඇලමාර්ග අවහිර කරමින් ඉදිකිරීම කටයුතු සිදු කිරීම නිසා ඇති වෙලා තිබෙන බාධක. අපි විද්මත් අධ්‍යයනයක් කරලා අඳුනාගත්තා කොළඹ නගරයේ තීරක ස්ථාන 15ක් පමණ, තවත් ස්ථාන ගණනාවක් තියෙනවා, නමුත් මූලික ස්ථාන 15ක පමණ මෙවැනි පිටාර තත්ත්වයන්, ගම් වතුර තත්ත්වයන් ඇති වෙන්නේ ඉඩකඩ තිබෙනවා කියලා කැලණිගඟ පිටාර ගැලීමේ තත්ත්වයත් එක්ක. ඒට පිළියමක් හැටියට අපි උමන් පද්ධතියක් ඇති කළා, ඒ වගේම පොම්පාගාර ඇති කළා, ඒ වගේම ස්ථාන 6ක පමණ මේ ප්‍රශ්නය ඇති නොවන ආකාරයට කටයුතු කළා. තවත් ස්ථාන 9ක් පමණ තිබෙනවා කටයුතු කරන්න. විශේෂයෙන්ම ආම වීදිය ඒ අදාළ ප්‍රදේශවල ඒ කටයුතු කෙරුන්නේ නැහැ. ඒ වගේම කිරලපන් ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල මේ කටයුතු කෙරුන්නේ නැහැ. ඉතින් ඇත්තටම අවුරුදු 3ක් ගෙවිලා ගිහින් තියෙනවා. අපේ ව්‍යාපෘතියෙන් පස්සේ එක ව්‍යාපෘතියක්වත් එක අඟලක්වත් ඉදිරියට යන්න කොළඹ නගර සභාවට සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන ආයතන වලටත් සිදු කරන්න බැරි වෙලා තිබෙන ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ලංකාව ඉස්සරහට බරපතල ආකාරයේ මේ කාලගුණ දේශගුණ විපර්යාසයට ලක් වෙන નિયમિતයි. නියන් තත්ත්වයන් නැති වෙනවා, ඒ වගේම ගම් වතුර තත්ත්වයන් නැති වෙනවා. මේ දෙකටම ලංකාව මුහුණ දෙන්න නියත. ඒක තමයි ලෝකයේ අලුත්ම තත්ත්වය. සම්ප්‍රදායික වැසි ඇති නොවීම හා අසම්මත වැසි ඇතිවීමත්, ඒ වගේම සම්ප්‍රදායික විදිහට තියෙන ජල හිඟය වෙනුවට අසම්මත ආකාරයේ දැඩි නියඟයන් ඇතිවීමත් ලංකාව බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් දැනටමත් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල නියන් තත්ත්වයකුත්, ඇතැම් ප්‍රදේශවල ගම් වතුර තත්ත්වයකුත් ඇති වෙලා තිනවා. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා විධිමත් සැලසුමක් අපි ඉදිරිපත් කළා 2010 හරිත ලංකා නමින්. නමුත් ඒවා හමස් පෙට්ටියට දාලා ඉදිනෙදා දෛනික කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන නිසා වහාම මේ පිළිබඳව විධිමත් ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කළ යුතුයි. ක්ෂණිකවම ගත්තොත් මේ අලමාර්ග පද්ධති අවහිර කරන ඉදිකිරීම ඉවත් කළා. මේ අලමාර්ග පිළිසකර කිරීමට, කාණු පද්ධති පිළිසකර කිරීමට නගර සභාව ක්‍රියා කළ යුතුයි කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා.